ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. සිහල වෙද දන්සල. සිහල වෙද දන්සල ගම්පා වැලිකඩ ප්‍රදේශයේදී 23 වැනි වරට පැවැත්වුණා. ඒ 2024 මැයි මාසේ 19 වෙනිදා දවස පුරාම. මේ සිහල වෙද දන්සල පවත්වන්නට මූලිකත්වයෙන් කටයුතු කළේ ජාත්‍යන්තර සිහල වෙද සංගමයේ නිර්මාතෘ සහ සභාපතිතුමන් වන ගරු දේශප්‍රිය මහත්මයා, ඒ වගේම ප්‍රධානත්වයෙන් කටයුතු කළා අංශු මාරසිංහ මහත්මයා ජනාධිපති උපදේශක. මෙම සිහල වෙද දන්සල ගම්පා වැලිකඩ ප්‍රදේශයට ගෙන එන්නට කටයුතු කළේ ගැමි ශක්තිපදමේ සභාපතිතුමන්, ඒ වගේම නිර්මාතෘවරයා වන ජයන්ත රණවීර මහත්මයා. වැලිකඩ ප්‍රදේශයෙන් මහඟු සහයෝගයක් ලබා දුන්න කලාශූරි නිසංග උදේ කුමාර මහත්මයා. මේ නිසංග උදේ කුමාර මහත්මයා ඇතුළු ගමේ තරුණයන් බොහොම කැමැත්තෙන් මේ කටයුත්තට දායකත්වය ලබා දුන්නා. සාන්ත ජෝසප් දෙව්මැදුරේ ගරු පියතුමන්, ඒ වගේම එම දායක සභාවේ ලේකම්තුමන් වන චමින්ද මහත්මයාත් ඉතාමත් කැමැත්තෙන් මේ කටයුත්තට සහයෝගය ලබා දුන්නා, කිසිම පැකිලීමකින් තොරව. ඉතින් ඇත්තටම මේ සිහල වෙද දන්සලේ ප්‍රධානම අරමුණ තමයි මේ අපේ රටේ නැසී යන, අපේ රටේ විනාශයට පත් වෙලා තියෙන, දිනෙන් දින වෙනසී යන්නට යන සිංහල වෙදකම නැවත මේ රට පුරාම ව්‍යාප්ත කිරීමට, ජනතාව අතර බෙදා හැරීමට මේ ඖෂධ වලින් සිංහල වෙදකමෙන් තියෙන වටිනාකම පිළිබඳව. මේ සිහල වෙද දන්සලට දිවිනේ නන්දසින් වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් පැමිණියා ඉතාමත් කැමැත්තෙන්. මොකද එයාගේ බලාපොරොත්තු තමයි මේ වෙදකම ඉදිරියට ගෙන යන්න, පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යාප්ත කරගන්නට. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ප්‍රධානම සහයෝගය ලබා දුන්නා ගම්පහ තම්මිට මහසින් නරණ වෙදමැදුරේ. මහසින් නරණ වෙදමැදුරේ වෛද්‍යාචාර්ය ආචාර්ය අමිල සංජීව මහත්මයා. ඉතින් එතුමන් විශාල සේවයක් කරලා දුන්නා, විශාල මෙහෙවරක් කරලා දුන්නා. එදා දවසේදී මේ 23 වැනි වරට පැවැත්වපු සිහල වෙද දන්සල සාර්ථකව කරගන්නට. ඉතින් ඉදිරියටත් මේ අයගේ බලාපොරොත්තු තමයි 23 වැනි වරට මෙම ස්ථානයේ පැවැත්වුවාසේම දිවයින පුරාම සිහල වෙද දන්සල් පවත්වන්නට සියලු දෙනාගේම සහයෝගය ඉල්ලමින් තමයි මේ අය මේ ඉදිරියට යන ගමන සාර්ථක කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සුබපතමු මේගොල්ලන්ගේ බලාපොරොත්තුව, මේ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඇත්තටම මේ සියල වෙද දන්සලේ විශේෂම කාරණේ තමයි, සඳහන් කළ යුතුම කාරණේ තමයි මේ වෙද දන්සල පවත්වන්නට, මේ සිංහල වෛද්‍ය ක්‍රමේ නගා සිටුවන්නට, මේ රට පුරා ව්‍යාප්ත කරන්නට සහයෝගය ලබා දෙන්නේ සිංහල වෛද්‍යවරුන් පමණක් නොවෙයි, මුස්ලිම්, දෙමළ කියන මේ ජාතීන්ුත් මේකට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දෙනවා, සතුටුදායක සහයෝගයක් ලබා දෙනවා. ඒක ඇත්තටම මිල කළ නොහැකි. ඒ තරමට මේ මුස්ලිම් අයත් දෙමළ අයත් මේ වෛද්‍ය සායනයේදී ඉතාමත් සාර්ථකව, ඉතාමත් සුහදශීලීව මේ සේවය ලබා දෙනවා නොමිලේ. ඉතින් ඇත්තටම අපි අගය කළ යුතුයි මේ රට පුරාම මේ සිංහල පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ව්‍යාප්ත කිරීමට මේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන්, සියලු දෙනාගේම කැමැත්තෙන් මෙවැනි කටයුත්තක් ඉෂ්ට සිද්ධ කිරීම පිළිබඳව. දහක් එතකොට අඩුව තරමේ ඔය එක වෙදමහත්මේ දවසකට 20 දෙනෙක්
හැබැයි පරම්පරාගත වෛද්‍යවරු රජයෙන් මුදල් ලබා ගන්න නැහැ. ඔවුන්ම තමන්ගේ ප්‍රදේශයේ තියෙන බෙහෙත් පැළ ටිකෙන් ඒ සාරය අරගෙන තමයි කරන්නේ. පරම්පරාගත අපේ රටේ හිටපු වෙද මහත්තුරු ඉන්දියාවෙන් බෙහෙත් ගෙනාවේ නැහැ. ඒකට අපි අපේ ප්‍රදේශයේ තියෙන බෙහෙත් වලින් තමයි කරන්නේ. වගේම දැන් අද ලෝකෙම කතා කරනවා ලෝකෙම ආදිවාසීන් අපි කියන. ඒකට සීහෙල වේදේ කියලා මේ කතාව එන්න කලින් සීහෙල වේදේ කියලා නමක් හදලා සීහෙල වේදේ කියලා ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවක් හදලා අපේ වෛද්‍යවරුන්ට එක නමක් හදලා දුන්න අපේ සභාපතිතුමා දේශප්‍රිය මහත්මයාටයි. ඒ වගේම තියෙනවා අපේ ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ තියෙනම වෛද්‍යතුමියන් සහ මල්ලගින් අවසරයි සීරම ගන්නවා කියන්නේ. ඒ වගේම තමයි මේ වගේ ලංකාවේ තියෙන මේ තමයි ලංකාවේ තියෙන දෙවැන්තම වෛද්‍ය සාරය. බලන්න බලන්න පුළුවන් මාධ්‍ය හරහා සීහෙල වෙද දන්සැල කියනක නිර්මාණකෝ මේ මුළු ලංකාව පුරාම මේ සේවය සපයලා අද වෙද්දී විශාල වශයෙන් විශාල පිරිසක් හැම ගමකම කතා බහ කරන වෛද්‍ය සායනයක් තමයි ඔයාලා ගමට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද වශයෙන්ම අපේ හැටන් වලින් අපිලා ඉන්නවා. ඊළඟට වෙනත් පළාත් වලින් අපේ වෛද්‍යවරු අපිලා තියෙනවා. මේ සියලුම වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය ගන්න. මේ ඉන්න සියලුම වෛද්‍යවරු පාරම්පරික වෛද්‍යවරු. මේ එකෙක්වත් ආයුර්වේද වෛද්‍යවරු මෙතන සම්බන්ධ වෙලා නැහැ. ඉන්නේ ඔක්කොම පාරම්පරික ගමේ ඉන්න වෛද්‍යවරු. ඒ නිසා මේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවයේ ඔයාලගේ දෙන සූපත් කරගන්න. සාමාන්‍යයෙන් මම උදාහරණයක් වශයෙන් මම අහන්නම්. මෙතන මට චුට්ටක් අත උස්සලා පෙන්නන්න එක බෙහෙත් පෙත්තක් පොන්න ටිකක් කියන්න. නැහැ. ඔක්කොම ඉන්නේ මෙහෙත් පෙති මොනායි මේ මේක ප්‍රධාන හේතුව තමයි මේ කොරෝනා කියලා වසංගතයක් ආවා. ඒකෙදි වැඩිම රාජ්‍යංශය සහ පෞද්ගලික අංශයට බෙහෙත් දුන්නේ මම. මේ සියලු දේ නොමිලේ ලබා දුන්නා. ඉතින් අපි ඊට වෛද්‍යවරු බෙහෙත් ලබා දුන්නා. අපි අරගවල්ලා කියලා බෙහෙත් ලබා දුන්නා. ඒක නේද මොදුවාට. ඉතින් මේ කොරෝනාවෙන් පසුව අපිට දුන්න ආශිර්වාදය තමයි මේ කොරෝනා එන්නද කියන්නේ. මේ කොරෝනා එන්නද ගාව ගන්නට ඉඩ හැදෙනවා 1275. අපේ මාධ්‍යවලුත් බලා ගන්න පුළුවන්. එඩ 1275ක් හදනවා මේ කොරෝනා ඉන්නත ගහපු කට්ටිය. දැන් අද වෙද්දි පිළිකා වැඩි වෙලා තියෙනවා. ඊළඟට දනිස් සමාවු ආතරයිටිස් වැඩි වෙලා තියෙනවා. පාකින්සන් කියන රෝගී තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඩිමෙන්සියා කියන රෝගී තත්ත්වය වැඩි වෙලා තියෙනවා. දැන් අපේ වෙදමෙතරව බලා ගන්න පුළුවන් මේ විවිධ වර්ගයේ විද රෝග වැඩි වෙලා තියෙනවා මේ පළාත තුල සහ ලෝකේ පුරා. ඒක ලෝකයේ ඉන්න සියලුම රෝගීන් විශාල ප්‍රමාණයක් අපේ වෙදමෙතරට තියෙනවා. අපේ මේ ඉන්න ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ සියලුම වෛද්‍යවරු ගාවට ඇවිල්ලා බෙහෙත් ප්‍රතිකාර ලබා ගන්නවා. ඒ වගේම තමයි මේ අපේ වඩතර අපේ හාමුදුරුවෝ අද වෙද්දි සාමාන්‍යයෙන් දෙන්නේ තුන් දෙනෙක් ගත්තාම ඉතනින් තුන් දෙනෙක් ගත්තොත් දෙන්නේ කුඩ ඇස්ට්‍රෝ ගැස් පේන්නේ නැහැ. මේ කුඩා ළමගේ මම ඇස් පේන්නේ නැහැ. හැබැයි කිසිම සල්ල කර්මයකින් තොරව මේ ඇස් තමන්ට තිබ්බ විදිහට හදලා දෙනවා. ඉතින් මේ වගේ දක්ෂ වෛද්‍ය මණ්ඩලයක් ඉන්න පාරම්පරික වෛද්‍ය සභාව තමයි අද වැලගමට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔයාලගේ තියෙන මේ ඩෙඩ රෝග සියලු දේ බලන්නේ නාඩි ශාස්ත්‍රයත් එක්ක. නාඩි ශාස්ත්‍රය දේ ලක්ෂණත් එක්ක. දැන් ඔයාලා සාමාන්‍යයෙන් පටිගත වැඩකට ගියා නම් මේ සියලුම වෛද්‍යවරු මුණ ගැහෙන්න. එතකොට ඒ කට්ටිය කියනවා මේ රිපෝට් එක ගේන්න කියලා. මේ වෛද්‍යවරු කවුරුත් කියන්නේ මේ රිපෝට් එක අරගෙන ඉන්න කියලා. ඔයාලගේ තියෙන අක්මාවේ තෙල් ගතිය, සුගර් මට්ටම, ප්‍රෙෂර් එක, කොලෙස්ටරෝල් මේ සියක්සල දෝෂ මේ සියලු දේ එකම වෛද්‍යවරෙන් බලන්න. මේ ඉන්න සියලු වෛද්‍යවරු දක්ෂයි. ඒක නිසා අද දවසේ මේ ඔයාලට දීලා තියෙන නොමිලේ ලබා දීලා තියෙන මේ වෛද්‍ය මේ සායනය මේකෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. දැන් සාමාන්‍ය ඔයාලට මාස 6-7ක් කියලා අවුල ලෙඩක් දැන් අහුවෙන්න පුළුවන් මේ අපේ වෛද්‍යවරුන්ගේ. දැන් අපිත් හරි බලලා මේ සියලු දෙනාට ලෙඩ හඳුන්වා දීලා ලෝකයේ තියෙන ඉහළම සම්මාන අපි ලබලා තියෙන්නේ. ඒ ලබලා තියෙන්නේ අපිට මේ ලැබිච්ච අපේ ආන්තරංගෙන් ලැබිච්ච ආශිර්වාදය, අපේ මේ වෛද්‍යතුමන්ලගෙන් ලැබිච්ච උපදේශ ආශිර්වාද. ඉතින් කොච්චර අපි වයසෙන් පල්ලෙහා වුණත් ඒ අපිට ලැබිලා තියෙන මේ උපදෙස් අනුව තමයි අපි මේ ජයග්‍රහණය ලබලා තියෙන්නේ. මේ ලෝකයේ ඉන්න හොඳම වෛද්‍යවරු බවට පත් කරලා තියෙන්නේ. ඒක නිසා වාලයකමට අපේ මේ ජනාධිපති ලේකම්තුමා ලබා දුන්න මේ වෛද්‍ය සායනය ඊට අමතරව දැනට අපි තීරණය කරන් තියෙනවා සේනාපුරයේ පැල මිලියනයක් සිටුීමේ ඖෂධ ඖෂධ පැල මිලියනයක් සිටුීමේ මංගල්‍යය. ඒකේ පළවෙනි යතිර ගන්න ඔයාලා ගම. ඒකත් ඇත්තටම මේ ඔයාලට වටිනාකමක් වෙනවා. ඒක ඉතිහාසගත වෙනවා මේ වෙලකර කියන ගම. ඒක නිසා මේ සියලු දෙනාම අද දවසේ ප්‍රයෝජන ගන්න කියලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ
අද වෛද්‍ය සායනය සංවිධානය කරපු අපේ ජයන්ත රණවීර මහත්මයා ඊළඟට විශ්වක මහත්මයා ඇතුළු අපේ ඒකම් සමිත මහත්මයා ඇතුළු මේ සියලුම කැපි ශක්ති මැදින මේ සියලුම දෙනා ඊට අපේ ජයන රණ සභාවේ ලබලාධිකතුමත් සම්බන්ධ පල්ලි අපේ පිළිතුමා පල්ලි පිළිතුමා ඇතුළු මේ සියලුම දෙනා බොහොම ස්තුතිවන්ත වේවා කියලා මගේ කතාව අපි ප්‍රවේශයෙන් ගන්න කලින් අපි සම්ප්‍රදාය අනුකූලව මේ අවස්ථාව අපි සර්වාධිනික වැඩසටහනක් වශයෙන් කතා කරන්නේ අපි ජාත්‍යන්තර පාරම්පරික රැක්ෂාභාවයේ අපට හැමදාම ශක්තියක් ජවයක් ජීවයක් ලබා දෙන්නේ අපේ මහාචාර්ය වරද්දල වෙදහාමුදුරුවෝ යමිත සංජීව මහත්මයා අපි කියන්නේ උන්වහන්සේ ඉදිරියේ දරණවන වෛද්‍යවරු අපේ ගෞරවනීය වරද්දර මහාචාර්යද ස්වාමීන් වහන්සේගෙන් තමයි අපි ගුරු අනුකම් ගන්න. ඒ වගේම මේ වගේ අවස්ථාවක් අපිට මේ ආරම්භ කරන්න දැවැන්ත ශක්තියක් වුණා. මම ඒක මට ශක්තියක් වෙච්චගෙන ගැන කතා කරන්න ඕන අසු මානසිකව. එතුමා දීපු ශක්තියත් එක්ක තමයි මේ අපි මේ දැවැන්තව මේ ගමන ඒකරාශී වෙමින් යන්නේ. ඒකට හේතුව මේකයි අවුරුදු ගානක් තිස්සේ මම මේ විස්තරය කියන්න කලින් ආදිමාන සේන මැතිතුමාටයි අපේ මහාචාර්ය ස්වාමීන් වහන්සේටයි අපේ පාදනයක් පාස්ක විස්තර ඉන්නවද අපේ ලේකම්තුමා ඉන්නවද පල්ලි ඉන්නා බලහත්කාරයෙන් ස්ටේජ් එකට නැගලා මම අවස්ථාව දෙනවා පාර්ලිමේන්තු එකට ඇවිල්ලා අපි හම්බෙන්න ඕන කියලා පාර්ලිමේන්තු එකට ගියා අපි හම්බෙන්න බුරුහන් වෛද්‍යතුමා වෙන්නේ කියන්නේ ආයෙත් දෙවිනොස් වෛද්‍යතුමා ඇවිල්ලා මේ ආගම හතරෙම නියෝජනය කරන වෛද්‍යවරු මේ ගම්මානයේ ඉන්න ඔක්කොම සුවපත් කරන්න ඇවිල්ලා මේක අපි පිළිගන්නන්නයි සූදානම් වෙන්නේ ආශිමාර් සිංහතුමාට අපි හඳුනන්නේ ආශිමාර් සිංහතුමාට දෙයක් කියලා මම සංජීවත් සරට පිළිගන්නු අතන දැඩි සර ගිහින් අතන මාරිතුමා මාරි එතකොට අපේ ද්‍රවිඩ ජාතිය නියෝජනය කරන පුෂ්පලතා වෙදනෝන 60 ඉන්න ඇවිල්ලා තියෙනවා එතුමිය උතුමාන ප්‍රතිමිනන දේශ කරන්න Thank you.
ලස්සනගේ සමස්ථාවක් අපේ ගත්තේ ප්‍රධාන ඒවගේම සිහල වෙද නිර්මාණ සභාපති අපේ දරසභාපති පත්‍රයේ ඒවගේම තුමා ප්‍රධාන ඒවගේම ඒකත් තුමා ප්‍රධාන ඒවගේම මේ වෛද්‍ය කණ්ඩායම සහ ඒවගේම මේකට අනිදි බලනීය ශක්තියක් ලබා දුන්න අපේ මහසෙන් ආරණ වෙද වැළුවේ අපේ දරු අමිල සජීව වැතුමාට ඒ වගේම එතුමා ප්‍රධානී සියලු දෙනා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සිහල වෙද හඳුන්වේ අපේ ජේෂ්ඨ කරු උපදේශක දරු අංශු මාර්තිංග වැතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සංවිධාන ශක්තිය ලබා දුන්න මේ ගෞරවනීය